කණ්ඩායම් දෙකේම ප්‍රබලයන්ට ආබාධ ඒ කණ්ඩායමේ තරගයේ අතරමඟ නවතා ජාතික කණ්ඩායමට එන ක්‍රීඩකයෝ චාමිකට කැපිල්ලක්ද කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදෝතුලේ आईबॉन क्रिकेट वर्ल्ड आदरे करने हैमोटम श्रीलंका कंडाय में ऑस्ट्रेलिया वातर देवेनी एक दिन तारंगे पल्ले के लिए क्रीडांगन यदि अद पसरु देखा तिहट आरंभ वे नियमित वेला तीन फलवनी तारंगे श्रीलंका कंडाय में लखनऊ तुनसिया क्लब आगे पराजय पत्वे मत एक क्रीडा लोलीन अतरे विविध कथाभ मतुवेला तीन दुष्मंत चमीर යොදාගත්ත වැඩි ද ඔහුව රෙස්ට් කළ යුතුද ඒ වගේම චාමික කරුණාරත්නට ඇයි පන්දු ආර නොදුන්නේ මේ වගේ විවිධ දේවල් පිළිබඳව මාතෘකා මතුවලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් අපි අද අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඒ අතර බාරේදී කණ්ඩායම් දෙකේම ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ආබාධයන්ට ලක්වීම නිසා අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. අද දිනේදී පල්ලෙකැලේ පිටියේ නව තනතිරුවක් තරඟය සඳහා ලැබෙයි. මේක කලින් තරඟයට වඩා ඉපිලීම සහිත ඒ වගේම දඟ කැවීම තියෙන තනතිරුවක් වෙයි කියලා විදු බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිටියේදී ලකුණු 295ක් කියන්නේ ඉතාමත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙයි. හැබැයි ලකුණු 295ට අඩුවෙන් පළමු ඉනිමේ ලබාගෙන තරඟයේ ජයග්‍රහණය කිරීම ඒ තරම් ලෙහෙසි වෙන්නේ නැහැ. කලින් තරඟයේදීත් අපි දැක්ක ලකුණු 300ක ඉලක්කයක් හඹා යන්න ऑस्ट्रेलियानुवंट हेकियावक लबन विशेषेण पवतीन कालगुण तत्व तेक् पितिकर्वंट वडात हितकर तत्व्यान निर्माणे वेन्न बोहो दुरट इडकट तिबेनवा අද දවස් කාලයේත් වැසි ඇති වෙන්නට ඉඩකඩ තිබෙන බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ. හැබැයි එදාතරම් තද වැස්සක් නෙවෙයි අද දිනේ කාලගුණ වාර්තාවේ සටහන් වෙන්නේ. කෙසේ වෙතත් තරඟයේ අතර මැදදී වතාවක් හෝ දෙවතාවක් වර්ෂාවෙන් බාධා මතුවෙන්නට ඉඩකඩ තිබෙන බව තමයි මේ දත්ත වාර්තා අධ්‍යයනය කරපුවම පෙනියන්නේ. ඉතින් මේ අනුව ඩක්වර්ත් ලුවිස් ටර්න්ට අද දවසේදීත් වැඩ තියේවි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. කෙසේ වෙතත් හොඳ තරඟයක් දැක බලා ගන්නට හැකියාව ලැබෙන්න කියන එක තමයි ක්‍රීඩා ලෝලීන් විදිහට අපේ ප්‍රාර්ථනය. ක්‍රීඩාංගනයේ සුළං තත්ත්වය පිළිබඳව කතා කරද්දී 5 කිලෝමීටර 4ක 5ක වගේ පොඩි සුළඟක් තමයි හමන්නේ. මේකෙන් එතරම් ලොකු බලපෑමක් නැහැ. පිටිකරණයේදී හෝ පන්දු යැවීමේදී රිකෙල්ල ගස්කඩ අන්තයේ දෙසින් තමයි මේ සුළං හමාවෙන්නේ. ඇතම් විටක උපරිම සුළං වේගයේ 5 කිලෝමීටර 10ක් පමණ වෙන්නට ඉඩකඩ දෙවෙනවා. ශ්‍රී ලංකාව තුලදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරපු තරඟ අතරින් කණ්ඩායම් දෙකම තරඟ 14 බැගින් ජයග්‍රහණය කරලා තිනවා. පල්ලේ කැලේ පිටියේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරපු තරඟ තුනම ජයග්‍රහණය කරලා තිබීම විශේෂත්වයක්. කාසිවාසි දින ගන්න කණ්ඩායම පළමුවෙන් පන්දු යවයි කියලා විදූ හිතනවා. මේ ක්‍රීඩාංගණය තුල පැවති තරඟ 29ක් අතරින් අවස්ථා 20කදීම කාසිවාසි දිනගත් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තමයි තෝරාගෙන තියෙන්නේ. හැබැයි අවස්ථා 17කදීම ජයග්‍රහණය කරලා තියෙන්නේ පළමුවෙන් පන්දු යවූ කණ්ඩායම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අද දවසේ පළමුවෙන් පන්දු යවන එක වඩාත් හොඳයි කියලා විදූ හිතනවා. අනෙක් පැත්තෙන් ගත්තම ඕස්ට්‍රේලියා කණ්ඩායමටත් ඔවුනුත් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනීවි. මොකද ඔවුන්ගේ පන්දු යැවීම යම් ගැටලුවකට මොහොන දීලා තිබෙනවා. ඔවුන්ගේ ක්‍රීඩකින් ආබාධයට ලක්වීමත් එක්ක විශේෂයෙන් ඇෂ්ටන් ඒගා ක්‍රීඩා කරන්නේ නැහැ. මිචෙල් ස්ටාක් ආබාධයකට ලක් වෙලා තියෙන්නේ. මිචෙල් මාෂ් මේ තරගාවලියේ නිවත්තට ගිහිල්ලා තියෙනවා. කේන් රිචඩ්සන් ආපහු ඕස්ට්‍රේලියාව බලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක ඔවුන්ට චේස් කරන එක වඩාත් වාසිදායකයි. මොකද ඔවුන්ට ප්‍රබල ප්‍රතිකරණ ලැයිස්තුවක් ඉන්නවා. ඒ නිසා පන්දු යවන්නන් පන්දු යවලා ලබා දෙන ටාගට් එක චේස් කරන එක ඔවුන්ට වඩා පහසුවෙයි. පළමුවෙන් පන්දුවට පහර දීලා ටාගට් එකක් සෙට් කරලා ඒක ඩිෆෙන්ඩ් කරනවට වැඩියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනස්කමක් සිදු වෙයි. වනිදු හසරංග ආබාධයකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා ඔහුට අද තරඟයේ ක්‍රීඩා කරන්නට සිදු වෙන්නේ නැහැ. ඔහු වෙනුවට ලයික් ෆෝ ලයික් රිප්ලේස්මන්ට් එකක් ගන්නවා නම් ශ්‍රී ලංකා සංචිතයේ ඉන්නේ ජෙෆ්රි වැන්ඩර්සී. ඔහු තමයි පාදඟ පන්දු යවන්නා විදිහට ඉන්නේ සහ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් වශයෙන් ඉන්නේ. ඉතින් විදූ දකින්න කාරණේ තමයි වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ විකට් ටේකින් බෝලර්. ඒ නිසා අපි විකට් ටේකින් බෝලර් කෙනෙක්ව තමයි රිප්ලේස් කරන්න ඕනේ. ඒ වගේම ඔහු අංකාට පිතිකරුවා විදිහට පිතිකරුවෙක් විදිහට දස්කම් දක්වන ක්‍රීඩකයෙක්. ඉතින් මේ නිසා විදු දකින කාරණය තමයි මෙතනදී අපි ලයික් ෆෝ ලයික් රිප්ලේස්මන්ට් එකක් පන්දු යැවීම පැත්තෙන් යනවට වඩා පන්දු යැවීමේ හැකියාවක් තියෙන ප්‍රතිකරණ හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් මෙතනට ආදේශ කර ගැනීම වැදගත් කියලා විදු හිතනවා. ඉතින් ඇතැම් විට දඟ පන්දු යවන්නෙක් නොවෙන්නට පුළුවන්, වේග පන්දු යවන්නෙක් වෙන්නටත් පුළුවන්.
ඒ වගේ මේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයන් පිළිබඳව අපි අවධානය යොමු කරලා බැලුවොත් අපිට දෙන්නෙක් ගැන අවධානය යොමු කරන්න පුළුවන් රමේෂ් මෙන්ඩිස් සහ ලහිරු මදුශංක. ලහිරු මදුශංක වේග පන්දු යවන්නෙක් විදිහට හොට පන්දු යැවීමෙන් දස්කම් දක්වන්න පුළුවන්. ඒ වගේම අංක අට පිටිකරුවා විදිහට සාධනීය කාර්යභාරයක් ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රමේෂ් මෙන්ඩිස්ත් ඒ වගේ රමේෂ්ගේ තිබෙන දඟ කැවීමේ හැකියාවත් එක්ක ඔහුට පන්දුව තියුණුව දඟ කවන්න පුළුවන් සහ පල්ලේ කැලේ පිටියේ තියෙන ඉපිලීම ඔහුට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. පිටිකරුවන්ව අපහසුතාවයට පත් ඒ වගේම පිටිකරුවෙක් විදිහටත් ඔහුට සාධනීය කාර්යභාරයක් කළ හැකි ක්‍රීඩකයෙක්. ඉතින් අපි පන්දු යැවීම පැත්තෙන් ගත්තොත් ජෙෆ්රි වැන්ඩර්සී තමයි වනිදු හසරංගට ඉන්න ආදේශකය මේ කණ්ඩායමේ. ඒ වගේම ප්‍රවීන් ජයවික්‍රමත් ඒ පැත්තටමයි පන්දුව දඟ කවන්නේ. ඉතින් ප්‍රවීන්ට තවමත් එක් දින පිටියේ අවස්ථා තරඟ පහක් විතරයි ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් ඔහුට කැපී පෙනෙන දස්කම් දක්වන්නට ඉඩකඩ ලැබිලා නැහැ. පිතිකරුවෙක් විදිහට ගත්තොත් ප්‍රවීන්ගෙන් අපිට වනිදුගෙන් බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ. ඉතින් මේ නිසා විදු හිතනවා වඩාත් හොඳම ආදේශකය ලහිරු මදුශංක හෝ රමේෂ් මෙන්ඩිස් මේ තනතිරුවේ ස්වභාවය අනුව මේ දෙදෙනාගෙන් කෙනෙක් ක්‍රීඩා කරන එකයි වඩාත්ම සුදුසු කියලා. වැනසේගේ අපි පහුගිය කාලයේ පුරා දැකපු දේ තමයි ඔහු ඔස්ට්‍රේලියාවේදී එක්වරක් හොඳින් පන්දු යවුවා. නමුත් ඔහුට එරෙහිව ලබා ගන්න ලකුණු ප්‍රමාණය සැහෙන වැඩි කියන එක තමයි අපි දකින කාරණය. සහ මෑතකදී දේශීය පිටිය තුළ ඔහු කැපී පෙනෙන දස්කම් සුවිශේෂී දස්කමක් දක්වන්නට සමත් වෙලක් නැහැ. ඒ වගේම තවත් ක්‍රීඩකෙක් ඉන්නවා විකට් ටේකින් බෝලර් කෙනෙක් විදිහට අපි අවධානය යොමු කළොත් ප්‍රමෝද් මදුෂාන් වේග පන්දු යවන ක්‍රීඩකෙක්. ඔහු එක පැත්තකින් විකට් ටේකින් බෝලර් කෙනෙක් එක පැත්තකින් ඉකොනොමිකල් බෝලර් කෙනෙක් විදිහට අපිට භාවිත කරන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ අංක අට පිතිකරුවෙක් විදිහට ඔහුට වනිදු වගේ පිතිකරණයක නිරත වෙන්නට පුළුවන්ද කියන කාරණේ. ඉතින් මේ දේවල් පිළිබඳව සලකා බලලා විදු දකින්න දේ තමයි රමේෂ් හෝ ලහිරු මදුශංක ක්‍රීඩා කරන එක වඩාත් යෝග්‍යයි කියලා. හැබැයි පන්දු යවන්නෙක්ගේ පැත්තෙන් ගත්තොත් අපිට ජෙෆ්රි වැන්ඩර්සී එහෙම නැත්නම් ප්‍රමෝද් මදුෂාන් වගේ ක්‍රීඩකෙක් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම කොයි විදිහට ගනීවිද කියලා. ඔස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටොයිනිස් සහ ඇෂ්ටන් ඒගා දෙදෙනාම පසුගිය තරගයේදී ආබාධයට ලක් වුණා. ඒ නිසා ඔවුන් දෙදෙනාම අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. මේ නිසා ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර හම්බන්තොටදී පැවැත්වෙන සිව්දින තරගයට ක්‍රීඩා කරන ට්‍රැවිස් හෙඩ් සහ මැතිව් කොනේමාන් වමත් දඟපන්දු යවන ක්‍රීඩකයා මේ දෙදෙනාව එක් දින සංචිතයට වහාම කැඳවන්නට තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් දින දෙකක් ක්‍රීඩා කරපු තරගයේ අතරමැද නතර කරලා දාලා තමයි පල්ලේ කැලේ ක්‍රීඩාංගණයට එන්නේ. ඒ වෙනුවට තන්වීර සංගා සහ ජිමි පියර්සන් ඉතිරි දින දෙකේදී ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායමට ක්‍රීඩා කරන්නට නියමිතව තියෙනවා. මේ අනුව මේ තරගයේදී ස්ටොයිනිස් වෙනුවට ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමට එක් වෙයි කියලා විදු හිතනවා. ඒ වගේම ඒගා වෙනුවට මිචෙල් ස්වෙප්සන් කණ්ඩායමට එකතු වෙවි. ඇතම් විටක ඔවුන් දඟපන්දු යවන්න තුන් දෙනෙක් ක්‍රීඩා කරවීමේ අදහසින් කුණේමාන් මේ සංචිතය සඳහා කැඳෙවුවා වෙන්නට පුළුවන්. එහෙම වුණොත් ජය රිචඩ්සන් වෙනුවට මැතිව් කුණේමාන් කණ්ඩායමට ඇතුළත් වෙන්නටත් ඉඩකඩ තිබෙනවා. අද 360 OV එකේද විදු අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ පසුගිය තරගෙන් පස්සේ ක්‍රීඩා ලෝලීන්ට ඇතිවෙච්ච ප්‍රශ්න කිහිපයක් පිළිබඳව. පළවෙනි ප්‍රශ්නේ තමයි ඩොට් බෝල්ස් අපේ ඩොට් බෝල්ස් ප්‍රමාණය වැඩිද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් අපි අවධානය යොමු කළොත් පසුගිය තරගයේ දත්ත වෙතට අපි ඩොට් බෝල් 139ක් ක්‍රීඩා කරලා තිබෙනවා. පන්දු වාර 50 තුළදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 42යි පන්දු 3ක් තුළදී ඩොට් බෝල් 115ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මේක අපි ප්‍රතිශතයක් විදිහට බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩොට් බෝල් සටහන් වෙනවා 46.33ක් විදිහට. ඔස්ට්‍රේලියා පිලේ ප්‍රතිශතය 45.09ක් විදිහට තමයි සටහන් වෙන්නේ. හැබැයි අපි බැලුවොත් අපේ එකේ ලකුණු සංඛ්‍යාව පිළිබඳව අපි එකේ ලකුණු 109ක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම දෙකේ ලකුණු 18ක් වාර්තා කරලා තිබෙනවා. 4.5 33ක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ලකුණු ප්‍රමාණයන් වාර්තා කරලා තියෙනවා. දැන් ඩොට් බෝල් ප්‍රමාණය පිළිබඳව කතා කරද්දී අපිට කියන්න බෑ ඩොට් බෝල් මෙන්න මෙච්චරක් තමයි ක්‍රීඩා කළ යුත්තේ කියන කාරණය. මොකද අපිට හරියට කියන්න බෑ මෙන්න මෙච්චරක් මීට අඩුවෙන් ක්‍රීඩා කරන්න. එහෙම අපිට කියන්න හැකියාවක් නැහැ. මොකද මේක තනතිරුවේ ස්වභාවයේ ක්‍රීඩාංගණයේ විශාලත්වයේ මේ සියලු දේවල් මත මේක රඳා පවතිනවා. නමුත් ඇවරේජ් එකක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් පන්දු 120ත් 140ත් අතර ප්‍රමාණයක් ඩොට් බෝල් විදිහට ක්‍රීඩා කරන්න පුළුවන්. මේක ඉතින් 120ට ලං වෙනවා නම් නැත්නම් 120ටත් වඩා අඩු වෙනවා නම් ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. නමුත් 120 සහ 130 අතර සීමාවේ පවතිනවා නම් වඩාත් හොඳයි කියලා අපිට සාමාන්‍යයෙන් සටහන් කරන්න පුළුවන් අපි ඇවරේජ් ග්‍රවුන්ඩ් එකක් ගත්තොත්.
එවගේම මේකේ තවත් පැත්තක් තිබෙනවා අපි එකේ ලකුණු අඩු වෙනවා නම් අපිට ඩොට් බෝල් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒ අඩුව මකා ගන්න පුළුවන් අපිට බවුන්ඩරිස් වලින් ඉතින් කලින් තරගයේදී අපි දැක්කා අපිට පේනවා මේ දත්ත බැලුවාම ඔස්ට්‍රේලියාවේ 4 පහර සංඛ්‍යාව අපේ 4 පහර සංඛ්‍යාවට සාපේක්ෂව ගොඩක් අඩුයි නමුත් ඔවුන්ගේ 6 පහර සංඛ්‍යාව වැඩි ඉතින් මේ විදිහට Tamange තියෙන ස්ට්‍රෙන්ත් එක අනුව මේ ලකුණු ප්‍රමාණය Tamange එක අඩු පාඩුවක් මකා ගැනීම සඳහා Tamange තියෙන තවත් ස්ට්‍රෙන්ත් එකක් අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩොට් බෝල් ප්‍රමාණය වැඩි වුණත් තරංග ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් ඩොට් බෝල් වැඩි වීමේ තියෙන ප්‍රශ්නය තමයි එතකොට පිතිකරුවන් නිරන්තරයෙන් පීඩණයකට ලක් වෙනවා. ඔවුන්ට ලකුණු ලබා ගන්නට නොහැකි වෙනකොට. ඉතින් මේ නිසා තමයි අපි ස්ට්‍රයික් එක හැමතිස්සෙම රොටේට් කර ගැනීම වැදගත් වෙන්නේ. අපේ පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක අතර ගොඩනැගිච්ච සම්බන්ධතාවයේදී අපි දැක්කා ඔවුන් නිරන්තරයෙන්ම දෙකේ ලකුණු වලට යන්න උත්සාහ කරනවා සහ සිංගල් එක හැමතිස්සෙම රොටේට් කරනවා. ඉතින් මේක තමයි නිරන්තරයෙන්ම විය යුත්තේ පිතිකරුවන් අතරේ. අපි පැතුම් සහ ධනුෂ්ක වෙතට අවධානය යොමු කළොත් පැතුම් නිශ්ශංක හැමතිස්සෙම ස්ට්‍රයික් එක රොටේට් කරන්න උත්සාහ කරනවා. නමුත් ධනුෂ්ක ගොඩක් විට ස්ට්‍රයික් එක රඳවා ගන්න උත්සාහ කරන බවක් අපිට දකින්නට ලැබුණා. ඉතින් ඔහුට 6ක් 4ක් ලබා ගත්තට පස්සේ සිංගල් එකක් දාලා ස්ට්‍රයික් එක රොටේට් කරන්න පුළුවන් නම් ඒ දෙදෙනාට ලොකු ඉනිම දෙකක් ගොඩනැගීමේ හැකියාව තියෙන ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඉතින් මෙතනදී ටිකක් ටැක්ටිකල් පැත්ත පිළිබඳව මොලේ කල්පනා කරලා ක්‍රීඩා කළ යුතුයි කියලායි විදු දකින්නේ. ඔස්ට්‍රේලියා කණ්ඩායම ගත්තොත් ඔවුන්ගේ වැඩිම ඩොට් බෝල් යවන ක්‍රීඩකයන් බවට පත් වෙන්නේ ජොෂ් හේසල්වුඩ්, ඒ වගේම පැට් කමින්ස් මේ දෙදෙනා තමයි ප්‍රධාන වශයෙන්ම ඩොට් බෝල්ස් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔවුන්ට එරෙහිව හැමතිස්සෙම අපිට සිංගල් එක අරගෙන ස්ට්‍රයික් එක රොටේට් කරගන්න පුළුවන් නම් ඔවුන්ට 6 4 ඒවා ලබා ගන්නවට වඩා ඒක ඔවුන්ට පීඩනයක් බවට පත් වෙනවා. ඉතින් පන්දු යවන්නේ පීඩනයකට ලක් වුණාම ඔවුන්ගෙන් වැරදි සිදු වෙන්න පුළුවන්. එතනදී අපිට බවුන්ඩරිස් වලට යන්න ඔවුන්ගෙන් ලූස් බෝල වැටෙන්න පුළුවන්. ඉතින් මේක නිසා තමයි ඩොට් බෝල ප්‍රමාණය අඩු කරගෙන සිංගල්ස් සහ මේ එකේ ලකුණ දෙකේ ලකුණ බවට පරිවර්තනය කරගන්නට පුළුවන් තරම් උත්සාහ දැරිය යුත්තේ. පළමු තරගයේ පිළිමදව කතා කරද්දී අපි ලකුණු 300ක් ලබා ගැනීම ගැන ආඩම්බරෙන් කතා කරනවා. නමුත් විදූ දකින කාරණේ තමයි එදා අපි ලබාගත් ස්ටාර්ට් එකත් එක්ක අපිට ලකුණු 320ක් වගේ ප්‍රමාණයකට යන්න ඉඩකඩ තිබුණා කියන කාරණේ. ඉතින් මෙතනදී අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එක ළඟ දැවි ගියා. ඒ දැවියම් දෙකම අපි විසින් අපේ වැරදි වලින් වෙච්ච දැවියම් දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ලකුණු 52ක් ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනාම ලබා ගත්තට පස්සේ මේන් එක ක්‍රීඩකයෙක් හෝ ලොකු ඉනිමක් ගොඩනැගිය යුතුව තිබුණා කියන කාරණේයි විදෝ දකින්නේ. ඉතින් පන්දු වාර 15ක් 16ක් ඔවුන් පිටියේ ස්ථාවර වුණාට පස්සේ එක්කෙනෙක්ට වගකීමක් තියෙනවා පන්දු වාර 35ක් විතර යනකල් Tamanගේ ඉනිම ඇදගෙන යන්න. එතකොට ඔහුට නිකම්ම Tamanගේ ශතකය ලැබෙනවා. එතනින් එහාට ලකුණු වේගය වැඩි කරන්න කණ්ඩායමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේක උනේ නැහැ. ඔබට පේනවා මේ වෝම් එක බැලුවාම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු දෙකක් එකළඟ වැටීමක් එක්ක තමයි රන් රේට් එකේ අඩුවීමක් සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට අපි ඔස්ට්‍රේලියාවේ වෝම් එක බැලුවොත් ඔවුන්ගේ දෙවෙනි පන්දු වාරයේදීම කඩුල්ලක් බිඳ වැටෙනවා. ඊට පස්සේ විටින් විට කඩලු බිඳ වැටීම සිදු වෙනවා. නමුත් මේ පිතිකරුවන් ඔවුන්ගේ ලකුණු වේගය නිරන්තරයෙන්ම 5.5ට උඩින් පවත්වාගෙන ගියා. මේ නිසා තමයි ග්ලෙන් මැක්ස්වෙල්ට පහසුවක් බවට පත් වුණේ. ලොකු පහරවල් වලට යන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් Tamanගේ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යන්න ලොකු ප්‍රෙෂර් එකක් ඇඟට දාගන්නේ නැතුව. චමීරව රෙස් කළ යුතුයි කියලා බොහෝ දෙනෙක් මත පල කරනවා. ඉතින් විදු මේ මතයට එකඟ වෙන්නේ නැහැ. චමීරව රෙස්ට් කරන්න දැන් ප්‍රමාද වැඩි කියලායි විදු දකින්නේ. චමීර රෙස්ට් කළ යුතුව තිබුණේ 3:20 තරගයේදී. ඉතින් මේක ඒ තරගයේ පෙරදැක්මේදී විදු පැහැදිලිවම පෙන්වා දුන්නා. එක් දින තරගාවලිය සඳහා හොඳ සූදානමක් වෙන්න ඔහුව ඒ තරගයේදී රෙස්ට් කරවලා නුවන් තුෂාර ඒ තරගයේ ක්‍රීඩා කළ යුතුයි කියන කාරණය. මොකද එක් දින තරගාවලියේදී අපිට චමීරව ඕනේ මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා. ඔහු තමයි අපිට ඉන්න එක්ස්පීරියන්ස් ෆාස්ට් බෝලර් මේ වෙනකොට. ඉතින් වනිදු හසරංග ආබාධයට ලක්වීමත් එක්ක කොහොමත් දුෂ්මන්ත චමීරව අපිට රෙස්ට් කරවන්නට සිදු වෙන්නේ නැහැ මේ තරගයේදී. කලින් තරගයේ දත්ත විතරක් සලකා බලලා අපිට හොව තක්සේරු කරන්න හැකියාවක් නැහැ. මොකද ඒ තනතිරුවේ වේගපන්දු යවන්නට ඒතරම් ලොකු සහයෝගයක් තිබුණේ නැහැ. ජොෂ් හේසල්වුඩ් හොඳම ඉකොනොමිකල් බෝලර් කෙනෙක්, ඒ වගේම පැට් කමින්ස් ඉතාමත්ම විශිෂ්ට පන්දු යවන්නෙක්. ඉතින් ඔස්ට්‍රේලියා වේගපන්දු යවන්නන් තිදෙනා පන්දු වාර 26ක් යොමු කළා. කඩලු දෙකක් විතරයි ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ. නමුත් ලකුණු 166ක් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා ගන්නට සමත් වුණා. ඉතින් මේ තනතිරුවේ වේගපන්දු යවන්නට ලොකු සහයෝගයක් තිබුණේ නැහැ. සහ දුෂ්මන්ත චමීර උත්සාහ කළා කඩුල්ලක් ලබා ගන්න. ඉතින් ඒ නිසා ඔහු විවිධ දේවල් අත්හදා බැලුවා. මේකත් එක්ක තමයි ඔහුව ප්‍රහාරයකට ලක් වුණේ කියලා විදු දකින්නේ. ඉතින් මේ තරගයේදී ඔහු
ලොකු වේරියේෂන්ස් වලට යන්නේ නැතුව විකට් ටු විකට් බෝල් කරගෙන හිටියොත් ලයින් එකේ ලොකු වේරියේෂන්ස් වලට යන්නේ නැතුව විකට් ටු විකට් බෝල් කළොත් ඔහුට ආපහු Tamanගේ සුපුරුදු රිද්මයට එන්නට හැකියාවක් තියෙනවා කියලායි විදූ දකින්නේ. බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වෙන කාරණේ තමයි චමීරගේ ඕවර් 7යි බෝල් 3ට ලකුණු 60ක් ගහලා තියෙනවා. චාමිකගේ ඕවර් 4ට 16යි ගහලා තියෙන්නේ. ඉතින් ඇයි චාමිකව කන්ටිනියු නොකළේ? චාමිකට තවත් පන්දු අර ටිකක් දෙන්න තිබුණා නේද කියන කාරණේ. මෙතන අත්ත වශයෙන්ම තිබෙන්නේ කාරණා දෙකක්. මේ කාරණා දෙක එකට ගත්තාම තමයි අපිට ඔක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ කාරණා දෙක අපි වෙන වෙනම ලියාගෙන ඉමු. මෙතනදී ලකුණු පිළිබඳව කතා කරද්දී අපි අවධානය යොමු කරන්න ඕනේ කොයි තැන්වලද මේ පන්දු යවන්නන් පන්දු යව්වේ සහ ඒ පන්දු යවපු අවස්ථාවවලදී ඔවුන්ගේ රෝල් එක උනේ මොකක්ද කියන කාරණය. අපි බැලුවොත් පවර් ප්ලේ එකේ පළවෙනි පන්දු වාර 3ේදීම චමීර ලබා දෙන්නේ ලකුණු 11ක් විතරයි. හතරවෙනි ඕවරේදී ඔහුට එරෙහිව ලකුණු 13ක් ලබා ගත්තට පස්සේ තමයි ඔහුගේ ස්පෙල් එක කඩලා චාමිකව පන්දු යැවීම සඳහා කැඳවන්නේ. ඉතින් ඔහුගේ පළවෙනි ඕවරේට ලකුණු 2ක් ලබා දෙනවා, දෙවෙනි ඕවරේට ලකුණු 8ක් ලබා දෙනවා. එතනින් පවර් ප්ලේ එක අවසන් වෙනවා. ඊට පස්සේ දඟ පන්දු යවන්නන් තමයි දසුන් ශානක විසින් කැඳවන්නේ. ඉතින් මේ නිසා චාමිකගේ ඒ පළවෙනි ස්පෙල් එක පන්දු වාර 2කට සීමා වෙනවා. ඊට පස්සේ අවස්ථා 3කදී චමීරව භාවිත කරනවා තැනින් තැන. ඒ ඔහුව භාවිත කරන්නේ ඒ පවතින පාර්ට්නර්ෂිප් එක බිඳ ගැනීමේ අරමුණින්. එතකොට ඔහු ලකුණු නවත්තන්නවට වැඩිය කඩුල්ල ලබා ගැනීමට තමයි පන්දු යවන්නේ. ඉතින් මේ නිසා ඔබ දන්නවා කඩුල්ලක් ලබා ගන්න පන්දු යවනකොට විවිධ දේවල් කරනවා, විවිධ වෙනස්කම් කරනවා. මෙතනදී පිතිකරුවාට පන්දුවට පහර දෙන්න ආරාධනා කරමින් තමයි මේ වෙනස්කම් සිදු කරන්නේ. ඉතින් එතනදී ලකුණු ලීක් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඊට පස්සේ චාමිකව ආපහු 31 සහ 33 පන්දු වාර දෙකේදී කැඳවනවා. එතනදී ඔහු ඒ පන්දු වාර දෙක ලකුණු 6කට සීමා කරනවා. මෙතනදී චාමිකගේ රෝල් එක බවට පත් වෙන්නේ පිතිකරුවන්ට ප්‍රෙෂර් එක දෙන එක ඔහු ඒ වැඩේ සාර්ථකව කරනවා. ඉතින් දසුන්ගේ සලසුම වෙන්නේ පිතිකරුවන්ට ප්‍රෙෂර් එක දීලා පොඩ්ඩක් රන් රේට් එක උඩට අරගෙන විකට් ටේකින් බෝලර්ස්ලා දාලා අපි දකිනවා එතනදී මහේෂ් තීක්ෂණව, වනිදු හසරංගව, දුෂ්මන්ත ශමීරව එක දිගට පාවිච්චි කරලා බලනවා කඩුල්ලක් ලබා ගැනීමේ අරමුණින්. ඉතින් මේක නිසා තමයි ඔවුන්ට ඒ තැන්වලදී ටිකක් වැඩිපුර ලකුණු ලීක් වෙන්නේ. මෙතනදී අපිට හිතන දේ තමයි චාමික හොඳට ඕවර් දෙකක් දැම්මා, තව ඕවරයක් නැත්තම් දෙකක් ඔහුට මේ ස්පෙල් එකේ කන්ටිනියු කරන්න තිබුණා. හැබුණා නම් තව ටිකක් ලකුණු අඩු කරගන්න තිබුණා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කියන කාරණේ. හැබැයි ඔහු තව ඕවරයක් දෙකක් දාලා ඒ පන්දු වාරයේදී ඔහුට 10ක් 12ක් ගැහුවා නම් අපිට ආපහු හිතෙන්න පුළුවන් ඇයි දුෂ්මන්ත චමීර ඉන්නකොට චාමිකට පන්දු වාරයක් දුන්නේ, එහෙම නැත්නම් දඟ පන්දු යවන්නෙක්ට දෙන්න තිබුණා නේද? ඔන්න ඔය වගේ දෙයක් අපිට හිතෙන්න පුළුවන්. ඉතින් මැච් එකකින් පස්සේ මේ ස්කෝ කාඩ් එක බැලුවට පස්සේ අපිට විවිධ දේවල් හිතෙන්න පුළුවන්. නමුත් ඒ සිටුේෂන් එකේ ඉන්න ක්‍රීඩකයන් තමයි දන්නේ මොකක්ද උනේ එතන, මොකක්ද ඒගොල්ලෝ සැලසුම් කරේ කියන කාරණේ. ඉතින් විදූදා කියන්නේ එතනදී දසුන් උත්සාහ කළේ කොහොම හරි ඒ පාර්ට්නර්ෂිප් එක බිඳ ගන්න, ග්ලෙන් මැක්ස්වෙල්ගේ කඩුල්ල ලබා ගන්න. මොකද ඒක විතරයි අපිට ජයග්‍රහණය කරන්නට හැකියාවක් තිබෙන සාධකයේ බවට පත් උනේ. ඊළඟට අපි දෙවෙනි කාරණයට යමු. චාමික කරුණාරත්නට අඩු පන්දු වාර සංඛ්‍යාවක් තමයි දෙන්නේ. ඔහුට කැපිල්ලක් තියෙනවා කියලා මතයක් විදූ දකිනවා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිධ දෙනා කතාබහට ලක් කරනවා. ඉතින් අපි චාමිකගේ එක් දින තරඟ පිළිබඳව අරගෙන බැලුවොත් ඔහු එක් දින තරඟ 14කට ක්‍රීඩා කරලා තියෙනවා. මේ 14ෙන් ඉනිම 12කදී ඔහු පන්දු යවලා තියෙනවා. මේ ඉනිම 12 ඔහු පන්දු වාර 63ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මෙතනදී අපි බලන්න ඕනේ අපේ පන්දු වාර 50 හැදෙන විදිහ. බොහෝ විට වේග පන්දු යවන්නන් දෙන්නෙක් එක්ක චාමික තුන්වෙනි වේග පන්දු යවන්නා විදිහට ක්‍රීඩා කරපු අවස්ථා තිබෙනවා. ඒ වගේම එක නිත්‍ය වේග පන්දු යවන්නෙක් පමණක් ඉඳි චාමික දෙවෙනි වේග පන්දු යවන්නා විදිහට කටයුතු කරපු අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ අවස්ථාවවලදී දඟ පන්දු යවන්නන් වැඩි ප්‍රමාණයක් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් නිත්‍ය දඟ පන්දු යවන්නන් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ පන්දු වාර 50 හැදෙන විදිහ. අපි සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නන් දෙන්නෙක් එක්ක නිත්‍ය වේග පන්දු යවන්නන් දෙන්නෙක් එක ගත්තොත් ඔවුන් දෙදෙනාට පන්දු වාර 20ක් වෙන් වෙනවා. නිත්‍ය දඟ පන්දු යවන්නන් දෙන්නෙක් ඉන්නොත් ඔවුන් දෙදෙනාට 20ක් වෙන් වෙනවා. එතකොට පන්දු වාර 40ක් ඉතිරි වෙනවා. එතකොට අර ඉතිරි පන්දු වාර 10 ඇතුලේ තමයි චාමික කරුණාරත්න, ධනංජයද සිල්වා, නැත්නම් වෙලාවට දසුන් ශානක මේ වගේ පන්දු යවන්නන් පන්දු යවන්නේ. මොකද චාමිකව ප්‍රධාන වේග පන්දු යවන්නෙක් විදිහට නෙමෙයි, බොහෝ අවස්ථාවන්වලදී හාෆ් බෝලර් කෙනෙක් විදිහට තමයි භාවිත කරලා තියෙන්නේ. ඇතම් තරඟවලදී චාමික දෙවෙනි වේග පන්දු යවන්නා විදිහට පන්දු යවනවා. ඉතින් ඔබට අහන්න හිතෙන්න පුළුවන් කලින් තරඟේත් එක වේග පන්දු යවන්නයි ක්‍රීඩා කළේ, චාමික තමයි දෙවෙනි වේග පන්දු යවන විදිහට ක්‍රීඩා කළේ, ඇයි ඒ තරඟේදී ඔහුට තව ටිකක් පන්දු වාර දුන්නේ නැත්තේ කියන කාරණේ. ඉතින් එතනදී අපි අවධානය යොමු කළොත් අපේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් තුන් දෙනෙක් මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනවා. ඔවුන් තිදෙනා වැඩි පන්දු වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනවා. එතකොට මෙතනදී අපි දන්නවා පන්දු වාර සංඛ්‍යාව අඩු වුණාට පස්සේ පන්දු යවන්නන් 4 දෙනෙකුට පන්දු වාර 9 බැගින් සහ
එක පන්දු යවන්නකොට පන්දු වාර 8ක් ක්‍රියාත්මක කරන්න තිබුණා. අපි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්න 7 දෙනෙක් යොදාගත්තා. චාමිකට යවන්න තිබිච්ච පන්දු වාර වලින් පන්දු වාර 4ක් තමයි දසුන් ශානක ක්‍රියාත්මක කළේ. දසුන් ඒ අවස්ථාවේදී කණ්ඩායමට අවශ්‍ය කරන කඩුල්ල ලබා ගන්න සමත් වුණා. ඉතින් මේක එක හේතුවක් චාමිකගේ පන්දු වාර සංඛ්‍යාව 4කට සීමා වෙන්න. අනිත් කාරණේ තමයි අලුත් පන්දුවෙන් පන්දු යවනවා මහේෂ් තීක්ෂණ ඔහුට අලුත් පන්දුවෙන් පන්දු යවලා කඩුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා ඔහු පවර් ප්ලේ එකේදී පන්දු යවනවා. සාමාන්‍යයෙන් අනිත් කණ්ඩායම් බොහොමයක වේග පන්දු යවන්න දෙදෙනෙක් තමයි පන්දු යැවීම ආරම්භ කරන්නේ. දැන් එහෙම වුණා නම් චාමිකට තවත් පන්දු අර ටිකක් වැඩිපුර යවන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මහේෂ්ගේ තියෙන මේ අලුත් පන්දුවෙන් පන්දු යවලා කඩුරු ලබා ගැනීමේ හැකියාව නිසා ඔහුව පවර් ප්ලේ එකේදී භාවිත වෙනකොට චාමිකට පවර් ප්ලේ එකේදී පන්දු යවන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා තමයි බොහෝ තරඟවලදී චාමික කරුණාරත්නට අඩු පන්දු වාර සංඛ්‍යාවක් දෙනවා වගේ ඔහුට අඩු සැලකිල්ලක් තියෙනවා වගේ අපිට පේන්නේ. නමුත් මැච් එකේ සිටුේෂන් එක අපේ බෝලින් ප්ලෑන් එක පිළිබඳව අපි අවධානය යොමු කරාම අපිට පැහැදිලි වෙනවා ඇයි චාමික අඩු පන්දු වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියන කාරණේ. ඒ වගේම මේ තරඟ වාර්තා අපි අධ්‍යයනය කරපුවාම අපි දකිනවා චාමික පන්දු වාර 6 7 යවපු අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවන් වලදී අපි ගත්තොත් වේග පන්දු යවන්නට හිතකර තන තීරු වලදී ඇතම් විට වේග පන්දු යවන්න 3 දිනක් නැත්නම් 4 දිනක් ක්‍රීඩා කරපු අවස්ථාවවලදීත් ඔහු පන්දු වාර 6 7 යවල තිනවා. ඒ වේග පන්දු යවන්නට හිතකර තන තීරු වලදී ඒ වගේම වේග පන්දු යවන්න දෙන්නෙක් විතරක් ක්‍රීඩා කරපු අවස්ථාවන්වලදී ඔහු වැඩිපුර පන්දු වාර ක්‍රියාත්මක කරලා තිනවා. ඉතින් මේක මැච් එකේ සිටුේෂන් එක අනුව ඒ ග්‍රවුන්ඩ් එකේ සිටුේෂන් එක අනුව තමයි තීරණය වෙන්නේ ඔහු කොච්චර පන්දු වාර සංඛ්‍යාවක් යවනවාද කියන කාරණය. ඉතින් අපි මැච් එකෙන් පස්සේ ස්කෝ කාඩ් එක බලද්දී මෙයාට අඩුවෙන් ගහලා තිනවා, මෙයාට වැඩියෙන් ගහලා තිනවා. ඒ නිසා ඇයි මෙයාට තව ටිකක් පන්දු වාර දෙන්න තිබුණ නැත්තේ? ධනංජයට නැත්නම් චාමිකට තව ටිකක් ඕවර් දෙන්න තිබුණානි කියලා හිතනවා. නමුත් මැච් එකේ සිටුේෂන් එකත් එක්ක බැලුවාම තමයි පැහැදිලි වෙන්නේ ඇයි ඒ විදිහට පන්දු යවන්න භාවිත වුණේ කියන කාරණය. ඉතින් මේ නිසා විදූ දකින්න කාරණේ තමයි චාමිකට තියෙන්නේ කැපිල්ලක් නෙවෙයි, අපිට මේ නම්බර්ස් විතරක් බලලා හැම දෙයක්ම තීරණය කරන්නට බැහැ. නම්බර්ස් වලින් හැමදේම කියවෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ ගැන තවත් අදහස් තියෙනවා නම් වෙනත් අදහස් තියෙනවා නම් ඔබට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් එකතු කරන්න. අද දවසේ එපිසෝඩ් එකේදී අපි වැඩිපුර තරඟ සැලසුම් පිළිබඳව කතා කළේ නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ එදා කරපු හොඳ දේවල් ටික අද කන්ටිනියු කරලා ඒ වගේම එදා කරපු වැරදි දේවල් ටික කොහොමද අඩු කරගන්නේ කියන එක පිළිබඳව කල්පනා කරන්න. එතකොට අපිට තරඟයේ ජයග්‍රහණයකින් නිමා කරගන්නට හැකියාවක් ලැබෙයි. මේ තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම වැදගත්. මේ තරඟාවලිය සජීවීව පවත්වාගෙන යන්න මේ තරඟාවලියේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තියාගන්න අද තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ්ස් වලදී අපි කතා කරමු ඕස්ට්‍රේලියා පිතිකරුවන්ගේ තිබෙන දුර්වලතාවුන්ව දවා ගන්න පුළුවන් මොන මොන ක්‍රම වලින්ද මේ වගේ දේවල් පිළිබඳව අපි ඊළඟ එපිසෝඩ්ස් වලදී අවධානය යොමු කරමු. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික්විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්‍රික් වීලොග් YouTube channel එක subscribe කරලා තියාගන්න. ක්‍රිකට් පිටියේ වෙන උණුසුම් සිදුවීම් පිළිබඳව, උණුසුම් තරඟ තොරතුරු පිළිබඳව අපි ක්‍රික් වීලොග් වලදී කතා කරන්න සූදානමින් ඉන්නවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. දවල් 2:30ට තරඟයත් එක්ක එකතු වෙමු. ජයග්‍රහී පසුදැක්මකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් තමයි අද ඔබෙන් සමුගෙන යන්නේ. ජය වේවා හැමෝටම.